පවතින වියලි කාලගුණ තත්ත්වයේ හේතුවෙන් තවදුරටත් දිවයිනේ පළාත් 17ක පුද්ගලයන් ලක්ෂ 9කට අධික පිරිසක පීඩාවට පත්ව සිටිනවා. මේ අතර අද දිවයිනේ ප්‍රදේශ කිහිපයක මද වැසි ඇදහැරුණු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. ගත වූ පැය 24ක කාලය තුල වැඩිම වර්ෂාපතනය නුවරඑළිය ප්‍රදේශයෙන් වාර්තා වුණා. එය මිලිමීටර 27.6ක්. බදුල්ල දිස්ත්‍රික්කෙන් මිලිමීටර 6.6ක් වාර්තා වී ඇති අතර දිවයිනේ අනෙක් කිසිදු දිස්ත්‍රික්කයකින් සැලකිය යුතු වර්ෂාපතනයක් වාර්තා වී නැහැ. එමෙන්ම අද දිනේ වැඩිම උෂ්ණත්වය වාර්තා වී ඇත්තේ වවුනියාව දිස්ත්‍රික්කෙන්. ඒ සෙල්සියස් අංශක 37.3ක්. මොනරාගලින් සෙල්සියස් අංශක 36.7ක් හා ත්‍රිකුණමලය දිස්ත්‍රික්කයෙන් සෙල්සියස් අංශක 35.5ක් වාර්තා වී තිබෙනවා. මේ අතර දිවයිනේ නිරතදිග කොටසට හෙට සිට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම හම්බන්තොට සිට පොතුවිල් හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන්වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50ත් 55ත් දක්වා වැඩිවීමේ හැකියාවක් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ නිරතදිග කොටසට හෙට සිට වැසි ඇතිවද දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පවතින වියලි කාලගුණික තත්ත්වය පහව යාමට තරම් වැසි ඇතිවිය හැක්කේ ඔක්තෝබර් මාසයේ මැදභාගයේ සිට බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා. පවතින වියලි කාලගුණයෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇති දිස්ත්‍රික්ක අතර අම්පාර දිස්ත්‍රික්කයද ඉදිරියෙන් සිටිනවා. අම්පාර දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලට මෙම නියගයෙන් දැඩි බලපෑම් එල්ල වී ඇති අයුරුයි මේ. අම්පාර දිස්ත්‍රික්කයේ තත්ත්වය එසේ වුවද අම්පාර මොනරාගල ප්‍රධාන මාර්ගය ආසන්නයේ දමන ප්‍රදේශයේ භූගත ජලනලයක අද පෙරවරුවේ සිදු වූ ජල කාන්දුවක් අද දහවල් වනතුරුම දක්නට ලැබුණා.